ජෙම්මකේ සිට SF ලොකු හෙවත් ඉරෝන් රණසිංහ සමග නිවසට යාමට සඳහා තම මෝටර් රථයෙන් දහයියාගම දෙසට එමින් සිටින අතරතුර දහයියාගම දුම්රිය හරස් මාර්ගය අසලදී එක්වරම වෙඩි ශබ්දයක් ඇසුණා. ඒත් සමගම SF ලොකුගේ බෙල්ල කඩා වැටුණා යයි ඉරෝන් රණසිංහගේ පෙම්වතිය බව කියන තිරිනි නදීෂා වීරසිංහ අධිකරණයේ හමුවේ පැවසුවා. ඉරෝන් රණසිංහට වෙඩිතපා ඝාතනය කළ අවස්ථාවේ ඔහු පදවමින් සිටි මෝටර් රථයේ සිටි තිරිනි නදීෂා වීරසිංහ මේ බව පැවසුවේ මෙම ඝාතන සිද්ධිය පිළිබඳව පැහැති මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි ලබා දෙමිනුයි. අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ ඉදිරියේ සාක්ෂි ලබා දෙමින් ඇය තවදුරටත් මෙසේද පවසා සිටියා. අපි ජිම් එකේ සිට එන අතරතුර දහයියාගම දුම්රිය හරස් මාර්ගය අසලදී වෙඩි ශබ්දයක් ඇසුණා. එම වෙඩි ශබ්දය ඇසෙනවාත් සමගම SF ලොකුගේ බෙල්ල පැත්තකට කඩා වැටුණා. පසුව අවට සිටි පිරිසකගේ සහය ඇතිව මෝටර් රථයෙන් එළියටගෙන ත්‍රිරෝද රථයකින් අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන ගියා. SF ලොකු මියගස් ඇති බව රෝහලේදී දැනගත්තා. අපි ජිම් එකේ සිට මෝටර් රථයෙන් දිවසට එන අතරතුර අප ගමන් කරමින් සිටි මෝටර් රථයේ පිටුපසින් කිසිවෙකු ලුහුබඳනවා දැක්කේ නැහැ. එමෙන්ම මෙම වෙඩි තැබීම සිදු කළේ කවුරුන්ද කියා මා දැක්කේ නැහැ. SF ලොකා හෙවත් ඉරෝන් රණසිංහගේ පෙම්වතිය බව කියන තිලිනි නදීෂා වීරසිංහ යන අය අධිකරණයට ලබා දුන් මෙම සාක්ෂිය සඳහන් කරුණු සහ මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඇය අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට මීට පෙර ලබා දී ඇති ප්‍රකාශයේ සඳහන් කරුණු එකිනෙකට පරස්පර බව පොලිසිය සඳහන් කරනවා. මුලින් පොලිසියට ඇය ලබා දී ඇති ප්‍රකාශයෙන් SF ලොකාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව තොරතුරු ඇය විසින් පවසා ඇති බවද පවසන පොලිසිය මෙලෙස පොලිසියට සහ අධිකරණයට පරස්පර ප්‍රකාශ ලබා දීම පිළිබඳව ප්‍රබල සැකයක් මතුවන බවත් ඒ පිළිබඳව පොලිසිය විශේෂ විමර්ශනයක් සිදු කරන බවද සඳහන් කරනු ලැබුවා. නාතුරණ තුවක්කුකරුවකු විසින් SF ලොක්කාට වෙඩිතබා ඝාතනය කළේ පසුගිය අගෝස්තු මස 5 වනදා දහවල් 11:45ට පමණයි. එසේවතත් SF ලොක්කාට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට කිසිදු සැකකරුවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. කෙසේවතත් මෙම මරණය සම්බන්ධයෙන් ඇය මුලින් ප්‍රකාශ කර සිටියේ මේ වගේ කතාවත්. වැඩි වැදනවත් සමගම අයියා ඉරෝන් රණසිංහ ඔළුව කෙලින් කර වෙඩි තැබූ අයදෙස බැලුවා. වෙඩි වැතුනට පස්සේ විනාඩි 5ක් විතර අයියා හොඳට හිටියා. පස්සේ තමයි අයියා රියදුරු අසුනේ අනෙක් පැත්තට ඇද වැටුනේ. දුම්රිය හරස් මාර්ගයේ කාර් එක නතර කරනවත් සමගම පසුපසින් පැද්දි පැද්දි කැබ් එකකුයි ස්කූටි මෝටර් සයිකලයකුයි ආවා. මම හිතනවා ඒ දෙකෙන් එකකින් ආ කෙනෙක් තමයි අයියාට වෙඩි තියන්න ඇත්තේ කියලා. ඇය එසේ සඳහන් කරනු ලැබී අනුරාධපුර කාර්මික ප්‍රදේශයේ සිය සහෝදරයාගේ නිවසේ තැන්පත් කර තිබූ ඉරෝන් රණසිංහ නොහොත් SF ලොක්කාගේ නිසල දේහය අසල හඬා වැටමින් කලින් දවසේ රෑ අපේ ගෙදර ඇවිත් ආපහු යනකොට අයියා කිව්වා නංගි අයියට පොඩි සීන් එකක් මරණීය තර්ජනයක් තියෙනවා ඒ හින්දා ඉක්මනින් ගෙදර යන්න ඕනේ කියලා ගියා. මම ඒ වෙලාවේ අයියාට කිව්වා යන්න පොඩ්ඩක් ඉඳලා යන්න කවුරුත් හෝ මොනවා හරි කියා තිබූ නිසා අයියාට සිද්ධිය වූ දිනට පෙර දින ගෙදරින් එළියට බැස්සෙවත් නැහැ. මාත කාලේ අයියා කිසිදු නරක වැඩක් කළේ නැහැ. අතේ සල්ලි නැතත් එයා ණය වෙලා හරි හැමෝටම උදව් කළා. කොහෙන්ද ඔය හැටි වියදම් කරන්න සල්ලි කියලා අයියා ගෙදර ආවහම මම ඇහුවාම මැරිලා යන ටිකටනේ අපි මේ හැමදේ කරන්නේ. කොහෙන් හරි ඉල්ලගෙන තමයි හැමදේම කරන්නේ මැනිකේ කියලා ඒ වෙලාවට කියනවා. එයා වැරදි වැඩ නොකර හැමදේම අත්හැර බොරුල් වලක් කපාගෙන පාඩුවේ ඉන්න හැදුවේ. අයියා අනුරාධපුරේ ඉන්න ආසාවක් තිබුණේ නැහැ. උසාවි යන්න තියෙන නිසා අනුරාධපුරයට ආවේ. ඒ වගේම අනුරාධපුරේ ඉන්න බෑ ඡන්දය දාලා යන් කියලත් අයියා කිව්වා. එයා අවුරුදු 10කින් ඡන්දය දාලා තිබ්බේ නැහැ. අවුරුදු 10කට පසු මේ පාර ඡන්දය දැම්මේ ඡන්දය දාන්න ඕනම හින්දා කියලා කිව්වා.
යාලුවනේ ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.